ఐబోవన్ లాంకిక క్రికెట్ ప్రేక్షకులకు సీఎల్ మదినాట లోకసల తరంగావళి ఈయే పేవతుని నెదర్లాంత కండాయమ సహ ఆఫ్ఘనిస్తాన్ కండాయమ అతర తరంగ ඉතින් මෙම තරගය සමග මේ වෙන විට තරග 34ක් පවත්වා අවසන් ඒ වගේම අද දිනේදී තරග දෙකක් පැවැත්වීමට නියමිතයි නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන් කණ්ඩායම අතර තරගයේද එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගයේද තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් මේ වෙන විට තරග 7ක් ක්‍රීඩා කරන නැති කණ්ඩායම් විදිහට සඳහන් වෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම ඒ වගේම ඊයේ දිනේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඇෆ්ගනිස්තාන් කණ්ඩායම කඩලු 7කින් විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා මේ වෙන විට ඔවුන් ක්‍රීඩා කර තරග 7න් තරග 4ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ රැඳී සිටිනවා ප්‍රසාද ලකුණු සටහනට 90 ඉන්දියා කණ්ඩායම මේ වන විටත් අවසන් පූර්ව අටේ සඳහා සුදුසුකම් ලබාගෙන අවසන් ඒ වගේම දකුණු අප්‍රිකා කණ්ඩායමත් නිල නොවන වශයෙන් සුදුසුකම් ලබාගෙන අවසන් ඉතින් තවමත් ඕස්ට්‍රේලියා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම ඇෆ්ගනිස්තාන් කණ්ඩායම සහ පාකිස්තාන යන කණ්ඩායම් හතරට වැඩි ඉඩකඩක් තිබෙනවා අවසන් පූර්ව අටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඒ වගේම ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලැබුණු නිඳිත පරාජයෙන් පසු ක්‍රීඩා අමාත්‍ය රොසාන් රණසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සිදු කර ඇත්තේ මෙම පරාජයස සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකිය යුතු බවටයි. ඔහු මෙම ප්‍රකාශයේ දැඩි ලෙස සඳහන් කර ඇත්තේ මෙම පරාජයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තත්ත්වයට වැටීමට ප්‍රධානතම වගකිය යුතු නිලධාරීන් ඉල්ලා අස්වන ලෙසටයි. තවද අද දිනේ ක්‍රිකට් ආයතනයේ ඉදිරිපිට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු වගකිය යුතු නිලධාරීන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයේ පැවැත්වීමට නියමිත අනිද්දා දිනේදී ඒ කියන්නේ මෙම මාස 6 වෙනිදා ඉතින් මෙම තරගයේ සහ ලෝක කුසලන් තරගාවලිය සියලුම තොරතුරු සමගින් අපේ නාලිකාවත් එක දිගටම එකතු වෙලා ඉන්න ක්‍රිකට් පිටියේ යාවත්කාලින අලුත්ම තොරතුරුකින් අපි නැවතත් හමු වෙමු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.